ආයිබෝන් හැමෝට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්වභාවික කෘමිනාශක මුන්නන ඔයගොල්ලෝ හදාගන්න කොමේ විකාශක විවිධය විවිධ කොමු විකාශක වන වෙන ඔයගොල්ලෝ YouTube එකෙන් එහෙම දැකලා ඇති මේ හැම එකක් පාවිච්චි කරනවා ඔයගොල්ලෝ ගොඩක් ඒවට පාවිච්චි කරනවා සබන් වතුර කියලා තියෙනවා සබන් වතුර ඇයි මේව හදාගන්න පාවිච්චි කරන්න මේ පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය කියන්නේ හොඳට මේ අපි දාන හදන තෙල් වර්ග හොඳට මේකේ පැතිරෙන්න එමුනනම් හොඳට ඇලීලා හිටින්න මේ සබන් වතුර පාවිච්චි කරනවා කියන්නේ. ඇත්තටම අපි සබන් වතුර ඇයි පාවිච්චි කරන්නේ කියන දේ පිළිබඳව මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න ආරාධනා කරනවා වීඩියෝ වස්තුව. මය ගාව තියෙනවා පිරිසිදු වතුර සබන් දියකන ලද වතුර සහ තෙල් තියෙනවා අපි බලමු මේ වතුර වලට තෙල් ටිකක් දාලා මම පිරිසිදු වතුරට තෙල් ටිකක් දානවා ඔබට පේනවා මේක දිය වෙන්නේ නැහැ උඩ ඇඳලා उड़े बस आप दाल बल सबंग सबंग तोगल दी उदाहरी रही तपि कलवंक සබන් පැහැ වෙනස් වෙලා දිනනවා උඩ බින්දි තිවාසයෙන් දැක ගන්න ලැබෙන්නේ නැහැ අපි මේකේ උඩ රැඳෙනවා වගේ බින්දි තිවාසයෙන් මේකේ උඩ දැක ගන්න ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ සබන් වතුර සාමාන්‍යයෙන් තෙල් කියන දේ දිය වෙලා තියෙනවා එතකොට මේ තියෙන්නේ මොකලන්න පේන කොලයක් මේක දැන් පැය 24ක් වෙනවා මම තෙල් විතරක් දාලා මොකද මේ තෙල් තු බින්දුවක් දාලා ඒක මේ කොලේ පැතිරලා ඉන්න තියෙනවා මේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ තෙල් ගැවිලා තියෙනවා තා අපි බලමු මේකට වතුර ටිකක් දාලා කොලේ තෙල් ටික හැමමම තියෙනවා බලමු පිහි දාලා පිහි දැම්මත් තෙල් පැල්ලම සාමාන්‍යයෙන් අපිට දැක ගන්න පුළුවන් තෙල් පැල්ලම තියෙනවා දැක ගන්න පුළුවන් ඔන්න අපි මේකට දැන් මේකට අපි දාලා බලමු සබන් චුට්ටක් तेल टिकटी कैटी कैटी पाला टीक प्रमाण මේක තමයි සාමාන්‍යයෙන් අපි අතුරු දැම්මහම මේ සබන් දැම්මහම තෙල් වලට වෙන්නේ. ඒ කියන්නේ තෙල් ජලයේ දිය කර දිය වෙන්නේ නැහැ. ජලයේ තුල මේ අපි දාන තෙල් ටික
ව්‍යාප්ත වෙන්න සබන් උපකාරයක් වෙයි. එතන ඕගොල්ලන්ට පැහැදිලි ඇති ඒ පිළිබඳව. संयोगे जलखामी जल हाइड्रोकार्बन මේක චාක් එකට හිත කරන්නේ ඔයගොල්ලෝ දන්නව සමහරක් අය කියනවා පොල් තෙල් ගාගෙන ඔළුවේ මේ තෙල් ගාගෙන මුලත් කොටුවට එන්න එපායි කියලා නේද ඉතින් ඒ වගේ චාක් එකට අහිත කර තත්ත්වයන් තියෙනවා ඒ කියන්නේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ඊට වඩා ප්‍රධානම දෙයක් තමයි මේ චාක පුෂ්ටේ තෙල් ගැවුණා කියන්නේ තෙල් වල අපි දන්නව සරලව තෙල් ඉක්මනට රත් වෙනවා ජලයට සාපේක්ෂව රත් වෙනවා ඒකෝර අපි वाष्पीकरण अड़े वाष्पेन प्रमाण अड़ी मन वाष्पेन तेल रातम रातल अड़ी रातल शाक पात्र हानि पास द्वितीय हानि पास गुड़क हानि मे हेतु अभी सभांगे करो मे तेल की देव अभी वतुदान स्वाभाविक वर्षा गति सभांग जल सभा जल वाष्पेल सभा अरे वतुरा मे तेल टीम सिद्ध मे तेल शाकिन हालांकि शाकेट सिद्धा हानिया अवमक अपने सभांग तेल कलवा अभी पोदे गर्तम सभा पाचिक अभी धनगत्ता मे अभी उदागण स्वाभाविक देवालय रसायन रहा है हाइड्रोकार्बन वर्ग जले हम दिए कर जले जलांश सह अभी योदागन हाइड्रोकार्बन अंश अतर मे सबन रासायनिक अंश अवेल मे जले तो अवलंबनी मिश्रेन तमाइ अभी सबन प्रधान पाचिया तरह मेक मदट स्पेकर पैतिरेन अभी सभा उपकारी कर तरह मेके इक्मनिंग शाकिंग इवत्तेना सबन उपकारी वेनो वागे में पैतिरीम सदा मे सबन उपकारी वीम सिद्ध वेनो अभी अतरम मे रसायन द्रव्य गुणकराट इकन अभी हदागन स्वाभाविक कर्षक द्रव्य
යොදා ගන්න ඕනේ උදේ වරුක තමයි යොදා ගන්න මොකද හිරු එළිය එක්ක මේවා ක්‍රියාකාරීත්වය අඩපණ වෙන උදේ වරුකෝ අවස්සරේ තමයි ස්ප්‍රේ කිරීම කරන්න ඕනේ ස්ප්‍රේ කරනකොට ඊටමත් වැඩගත් වෙනවා ස්ප්‍රේ කරන අවස්ථාවේදී නිතරම හොලෝ හොලෝ ස්ප්‍රේ කරනවා එතකොට තමයි වැඩි වශයෙන් මේක මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ පැතිරීම හොඳින් සිද්ධ වෙනවා එහෙනම් අපි ස්ප්‍රේ කර මේ හොලවන්නේ නැතුව ස්ප්‍රේ කරනකොට අර සමහරක් වෙලාට අපි යොදා ගන්න තෙල් වර්ග එහෙම උඩ තැම්පත් වෙලා නිකන් සබන් අතු විතරක් ස්ප්‍රේ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඊටමත් වැඩගත් වෙනවා හොඳින් මිශ්‍ර කර ගැනීම. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැනුමක් ලබා ගන්න ඇති මේ සම්බන්ධව. ඉතින් නැවත අපි වීඩියෝ එකකින් හම්බ වෙමු මෙවැනි වැදගත් තොරතුරු සමග. ආයුබෝවන්.